ශ්‍රී ලංකාවේ සංගීත වංශ කතාවේ ස්වර්ණමය දිනයක් සනිටුහන් කරමින් සාප්‍රසංගය 1973 ජූලි මාස 20 වෙනිදා ලුම්බිනි රංගහලේදී ප්‍රථම වරට රසික සෙන් පිරිවර ගායනා විය. ඈත හිමේ කඳු අතරින් පාවී ආ සිහිල් සුළං රැල්ලක් වන් නැවුම් මధుර සොරෙන් රසික ලොව අමන්දානන්දයට පත් කරන්නට වික්ටර් රත්නායක නම් වූ යෞවනයේ ගායන වේදී සංගීතඥයා සමත් විය. ගී පදවලෙහි භාවාර්ථ උද්දීපනය කරන ස්වර අලංකරණයෙන් හා මధుර තනු උත්පාදනයෙන් විභූෂිත ගායන කෞශල්‍යයෙන් ස්වභාවිත ගීතයේ රස ගන්වා රසික ජනමන ආකර්ෂණය කරන්නට ඒ ගී මඟ ඉවහල් විය. හෙළ සංස්කෘතික උරුමයෙන් පෝෂණය වූ දේශීය අනන්‍යතාවයේ ප්‍රභව එහි අනුප්‍රාණය විය. ජනප්‍රිය අනුකම්න ගී ප්‍රවාහයකට ගොදුරු වී සිටි රසික බහුතරය වික්ටර් රත්නායකයන්ගේ පුරෝගාමිත්වයෙන් ගී රස වින්දනයේ නව මන්තරාවකට පිවිසෙන්නට වරම් ලැබුවා. විවිධ විචිත්‍ර ප්‍රශස්ත ගී පදමාලා රැගත් සාප්‍රසංගයේ සියලුම ගායනා බොහෝ විට ගායකයන්ගේම තනු සහ සංගීත නිර්මාණයන්ගෙන් සමන්විත වීම සුවිශේෂ ලක්ෂණයක් විය. දිවයිනේ විශිෂ්ටතම ප්‍රවීණ වාද්‍ය ශිල්පීන්ගෙන් සදුම් ලක් වාද්‍ය වෘන්දය සාප්‍රසංගයේ ගුණාත්මක පරිපූර්ණත්වය උදසා වූ ගායකයන්ගේ කැපවීම මල් පල ගැන්විය. මේ ආදරණීය ගී හඬෙහි රසිකයන් වූ ඔවුහුද සිය වාද්‍ය දස්කම් මුළු හදවතින්ම සාප්‍රසංගයේ රසෝත්පාදනයට පිරිනැමුවා. දිවයිනේ සෑම නගරයකදීම යලි යලිත් ගැයුණු සාප්‍රසංගය වෙත ඇදී ආ රසික සහභාගිත්වය විශ්මය ජනකය. ඇතැම් විට සවන්හලේ දොර කවුළු බිඳගෙන ඇතුළු වන රසික කැර ගායනය ඇරඹීමත් සමග සමාධිගතව ගී රස විඳි ආකාරය පරිපූර්ණ රසඥතාවය පෝෂණය කිරීමෙහිලා වික්ටර් රත්නායකයන්ගෙන් ඉටු වූ මහාංගු මෙහෙවරට කදිම නිදසුන්ය. යාපනය සහ ත්‍රිකුණාමලය ඇතුළු සියලුම නගරවල විදේශීය රටවල් රසකත් 1454 ඉක්මවා ගැයුණු සාප්‍රසංගයේ සමාප්තිය පිළිබඳ තීරණය වික්ටර් රත්නායකයන්ගේ මුවින් හෙළවන්නේ සිය 70 වැනි ජන්මදිනයේදී. එය සැමටම විශ්මයක් වූයේ ඒ වන විටත් ප්‍රසංගයේ නීතිපතා පැවැත්වෙමින් ජනප්‍රියත්වයේ උපරිමයෙහි රැඳුණු බැවින්. කෙසේ නමුත් මෙරට ප්‍රසංග කලාවේ සනිටුහන් වන මෙම ඓතිහාසික සංසිද්ධිය පිළිබඳව රසික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා වික්ටර් රත්නායක ප්‍රතිභා ප්‍රණාම පරිශුද්ධියේ මෙහෙයවීමෙන් මාධ්‍ය හමුවක් සංවිධානය විය. සාප්‍රසංගය කියන්නේ ඉතිහාසගත වෙන ප්‍රසංගයක්. ඒකට හේතුව අපේ සංගීත ඉතිහාසයේ කොතැනකවත් මේ වාගේ ඒක පුද්ගල ප්‍රසංගයක් මේ තරම් කාලයක් දශක ගණනාවක් දර්ශන 1000 ගාණක් පවත්වපු අවස්ථාවක් සටහන් වෙන්නේ නැහැ. ඒක පුද්ගල ප්‍රසංග සංකල්පය ආරම්භ වෙලා ඊට පස්සේ ප්‍රසංග ගණනාවක් මේ සංගීත ඉතිහාසයේ පවත්වාගෙන ආවා. නමුත් සාප්‍රසංගය තරම් දීර්ඝ කාලයක් අඛණ්ඩව සෑම දර්ශනයක්ම දර්ශන වාරයක්ම රසිකයන්ගෙන් ඉතිරි ගිය ප්‍රසංගයක් මේ අවසානයේ දක්වාම මේ අපි මීට සති කිහිපයකට ඉස්සෙල්ලා සාප්‍රසංගය ගත්තොත් ඒ ප්‍රසංගය පවා ජනයාගෙන් ඉතිරි ගිය ප්‍රසංගයක්ම වෙලා තියෙනවා. මේ රටේ සිදු වූ ඒක පුද්ගල ප්‍රසංගවල ප්‍රාතිහාර්යක් හැටියට අප දකින සාප්‍රසංගය පිළිබඳ අත්දැකීම් රාශියක් ඉතාමත්ම සුන්දර අත්දැකීම් ලබා ගන්නට අවකාශ ලැබුණා. ඇත්තෙන්ම අපව කිසියම් වූ කම්පණයකට පත් කිරීමට තරම් ප්‍රවෘත්තියක් වුණා එතුමා මේ සමුගැනීම.
ඇත්තෙන්ම ලොකුම ප්‍රශ්නේ තමයි මොකද මේ මේ තරම් හොඳට ගීත ගායනය කරන්න පුළුවන් තත්ත්වයේ තියෙද්දි ඇයි කා ප්‍රසංගේ නවත්තන්නේ කියලා ශිල්පියෙක් දැනගන්නට ඕන තමාගේ කුසලතාව හරියාකාර පෙන්වන්නට ඒ ශිල්ප උපක්‍රම සියලු දේ තමාගේ ගායනය තුලින් රසිකයා වෙත ගෙනියන්නට පුළුවන් ශක්තිය කවද්ද තමාට අහිමි වෙන්නේ කියලා ඒ ඉංගිය තේරෙනකොට මම හිතනවා ඒ ඉංගිය දැනෙන්නේ වඩාත්ම ශිල්පියාට දැනෙන්නේ ඒ දැනෙනකොට තමා තේරුම් ගන්නට ඕන දැන් ගීත 20ක් 25ක් එක දිගට ගායනය කරන්න බැහැ කියලා මේ හැකියාව කියන එක මේ කුසලතාව මේ මේව හැමදාම එකම පිළිවෙලකට පවත්වාගෙන යන්නට බෑ අර කතාවක් තියෙනවනේ පුළුවන් දාට බැරි දේකුත් නැහැ බැරි දාට පුළුවන් දේකුත් නැහැ කියලා ඉතින් ඒක නිසා තාම රසිකයන්ට සමහර විට මගේ දුර්වලතා අහු නොවෙනවා වෙන්නට පුළුවන් නමුත් නිර්මාණ කරගෙන මවිසින්ම ගයන ශිල්පියෙකු හැටියට මට දැනෙනවා තව ඉදිරියට මේක කරගෙන යන්නට බෑ කියලා ඒ ඉංගිය දැනෙනකොට ඒ සංඥාව මට දෙනකොට මම තේරුම් ගන්නට ඕන අර ආරම්භ කරපු දවස වගේම අවසන් කරන්නටත් මේ දිනයක් දැන් දාගන්නට ඕනේ කියලා ඒක පුද්ගල ප්‍රසංගයක් ආරම්භ කළා ඒ ආරම්භ කරපු ශිල්පියාම මේක සමාප්තිය කරා ගෙනාවා සමාරම්භයේ සිට සමාප්තිය දක්වා සාප්‍රසංගයේ තුල වූ ගුණාත්මක පරිපූර්ණත්වය රැක ගැනීම උදෙසා වික්ටර් රත්නායකයන් දැක්වූයේ නොබඳ කැපවීමකි. නිරන්තරයෙන් ගයන ප්‍රසංගයක් වුවද සමාප්තිය උළෙල වෙනුවෙන් නැවත පෙරහුරෙහි යෙදෙන්නට සා පිරිවර ඒකරාශි වන්නේ එබැවින්. ගීත ශ්‍රාවකිය තමා වෙත ඒ යෞවනයේදී තිබූ බලාපොරොත්තුව විශ්වාසය හා ගෞරවය පළදුකර නොගත් කලාකරුවෙකු ලෙස මේ දිගු ගමන පුරා රැකගත් ශිල්පීය පෞරුෂත්වය වෙනුවෙන් ඔහු පිදුම් ලබන්නේද මේ කැපවීම නිසා. එදා ඈත අතීතයේ සහ සමාරම්භයේදී වික්ටර් රත්නායකයන් සෙවනේ අත්වල් ගායනාවට වරම් ලැබූ භද්‍ර යෞවනයේ සිටි අංකුර ශිල්පීන් අද දිවයිනේ ප්‍රවීණ කලාකරුවන් ලෙස සා සමාප්තියට එක්වෙමි. රෝහණ, එඩ්වඩ්, සුනිල්, බන්දුල, ආනන්ද සහ නිර්මලා ඇතුළු සා ගායන බෘන්දය. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ප්‍රසංග කලාවේ අනබි භවනීය ප්‍රසංගයේ ලෙස සිව් දශකයක් පුරා ලක්ෂ සංඛ්‍යාත රසික සිත් සනහමින් ගැවුණු සා පුරාවත වත්මන් රසිකයනට මෙන්ම අනාගත පරපුරටද අමරණීය සිහිවටනයක් වනු නිසැකය. මේ ඓතිහාසික ප්‍රසංගයේ රසාස්වාදය මතු බිහිවන සංගීතාභිලාෂයන්ටත් උරුම කර තැබීම අපගේ යුතුකමයි. සා සමාප්තුලිලේ ප්‍රථම දිනය 2012 ජූලි 18 වෙනිදා දෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
සා සමාප්ති වෙලේ දෙවැනි දින 2012 ජූලි 19 වෙනිදා මහරගම තරුණ සේවා රංගහලේදී පද්මශ්‍රී පණ්ඩිත අමරදේවයන්ගේ ප්‍රධානත්වයෙන් තිස්නව වසරකට පෙර 1973 ජූලි මාස 20 වෙනි දින සා සමාරම්භය වූ ලොම්බිනි වගහලේදීම 2012 ජූලි 20 වෙනිදා සා සමාප්තිය සිදු වූ වගයි. එදා මෙන්ම කලා ආ රසික ගඟ ලොම්බිනි වගහලේ එලිමහන් පරිශ්‍රයේ ඉදිබු සා වේදිකාව සිසාරා විහිදී ගිය අය ජේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සා සමාප්ති ප්‍රසංගය අතුරු සිතුරු නැතුව පිරී තිරී ගිය වසික සමූහයාට සිය ජීවිතයේ තවත් සංවේදී අත්දැකීමක් වන්නට ඇත. මෙතන සිට ඔබට සා රෝසර වින්දනිය අත්දැකීමට එක්වන්නට ඉඩ සැලසේ. මෙහිදී ප්‍රසංගයේ විකාශය වන්නේ නෙළුම්පොකුණ තරුණ සේවා රංගහල සහ ලුම්බිනි රංගහලේදී කළ සජීව රූගත කිරීම සංකලනයෙන් සැකසූ පරිපූර්ණ සා සමාප්ති ප්‍රසංගය ලෙසින්. සම්බුද්ධ සත්ධර්ම අනුහසින් ගෝවින්ද ශ්‍රී ස්කන්ධ ශාන්තියෙන් කමලාසනාරූඪ සරස්වතී ආශිර්වාදයෙන් රසික ඔබ මිලනයෙන් ආනන්ද ජනක වූ මේ සොඳුරු රාත්‍රි යාමයේ සුවහසක් සවන් යුග ප්‍රීතියෙන් උදම් වේවා ප්‍රීතියෙන් උදම් වේවා
පෙර අපර දෙදිග සංගීත සම්ප්‍රදානුගත මූලාශ්‍ර ඇසුරු කරගත්තද අනුකරණයෙන් තොරව ශ්‍රී ලංකාවට ආවේනික වූ සංගීත ආරක් බිහි කිරීමෙහිලා පුරෝගාමිත්වයක්ගත් වික්ටර් රත්නායකයන් සිය ප්‍රතිභාව සාප්‍රසංගය තුලින් මෙරට ජනතාව අතර සක්සුදක්සේ පැහැදිලි කර ඇත. ඔහුගේ ගී ස්වතන්ත්‍ර නිර්මාණයන්ය. ඔහුගේ හඬ නිර්ව්‍යාජ සිංහල සංස්කෘතික ගතියාරෙහි උද්දීපනයයි කිව හැක. අදත් එදාමෙන් සහෝදරත්වෙන් දෑත් පටලා ගනිමු. ඔටුන්නු නොපැළඳිමුත් රජ මාලිග නොමැතිමුත් සිහසුන් අරා හිඳිනා අපි ඔක්කොම රජවරු. ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නේද අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු තුන් සිංහලයම දූදරුවෝ තුන් සිංහලයම දූදරුවෝ ජය දද බන්දා සිරිදුව කැන්දා ජය දද බන්දා සිරිදුව කැන්දා රුපුසෙන් ඔද තෙද සිංදා හද හරවින්දා කර සිරි නන්දා හද හරවින්දා කර සිරි නන්දා පරගැති සිත ගත බින්දා පරගැති සිත ගත බින්දා අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නේද අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු තුන් සිංහලයම දූදරෝ තුන් සිංහලයම දූදරෝ හසරැල් නැගුණා කිසුමල් පිපුණා හසරැල් නැගුණා පද සෝගිනි දැල් නියුණා නෙතු කැන්දිලුණා සිතුවල් බැඳුණා නෙතු කැන්දිලුණා සිතුවල් බැඳුණා ජය මංගල ගී ගැයුණා ජය මංගල ගී ගැයුණා අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නේද අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු තුන් සිංහලයම දූදරුවෝ තුන් සිංහලයම දූදරුවෝ සිටිය සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම හිමි බව අඳුරු කතර
गेवा देवरम वेहरे हिमी वेद सिति समये मा सितियानम समिदुनी ओब पिनी सारन पता मम एमी बवांदुरु कतर गेवा සහසක් දුම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිටිවිලි ගිනි අඳුරේ සමිද ඔබේ පිළිරුව දුටු පමණින් නිවි නිවි යන්න අරුමය කිමද දෙවුරම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා ගන්නට මානෙත කළපින් මඳ බව වැටහි එහෙයින් හිමි අනුරුව අභියස සිට බවුන් වඩමීමෙත් බුදුන් දකින්නට දෙවුරම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා අද මා විශාල පිනක් දෙක් කියලා මං හිතනවා මගේ පෞද්ගලික හැඟීම. මොකද ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ මටත් ගුරු වූ සියලු සංගීත ශිල්පීන්ට සංගීත රසකාමීන්ට ගුරු වූ ආචාර්ය පඬිත් අමරදේවයන් මගේ ප්‍රසංගයේ මූලාසනයට අද කැඳවා ගන්නට ලැබීම මා හිතන්නේ මා පමණක් පින් කළා කියලා මා කියන්නේ ඔබ සියලු දෙනාත් පින්වන්තයෝ හැටියට මා සලකනවා ඒ වගේම අනිකුත් මගේ සහෘද රසික රසිකාවියන් ඉතාම දයාබරව ආදරයෙන් පිළිගන්න අතර ශීර්ෂ ප්‍රණාමයෙන් යුක්තව පඬිත් අමරදේවයන් මා පිළිගන්නා බව කියන්නට කැමතියි. මම ඊළඟට තෝරාගත්ත ගීතයත් මට හිමිකමක් නැති පඬිත් අමරදේවයන්ට කර්තෘත්වය ඇති නැත්නම් එතුමාට අයිති ගීතයක් හැටියට මා සඳහන් කරන්න කැමතියි. ගුවන්විදුලියේ මේ ගීතය මා හිතන්නේ අපි පටිගත කරේ 1970 දශකයේ මැද භාගයේ වගේ මට පොඩි මතකක් තියෙනවා. එදා ගීත දෙකක් අපි පටිගත කළා. එකක් තමයි
අමරදේවයන් තනුව සකස් කරලා මට පොඩි ලියවිල්ලකුත් එක්කලා එවලා තිබුණා වික්ටර් මේ ගීතය නීලා සමග යුග ගීයක් හැටියට ගයන්න මේ පෙරවාදන මැදි වාදන සියලු දේ ඔබට උමනා පිළිවෙලට සකස් කරගන්න කියලා ඒ තමයි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලිව්ව නංගේ නංගේ වැහි එනවා පැලට වරෙන්නේ කියන ගීතය අනෙත් ගීතේ තමයි නුඹේ නමින් මා දුක් වී ගොතනා කවි වැල් කියන ඒත් මහාචාර්යතුමා අතින්ම ලියවුණු පදවැල අමරදේවයන් මා හිතන්නේ එදා රජයේ සෞන්දර්ය විද්‍යාලයේ එතුමාට විවේකයක් නැති දවසක් වුණා ඒක නිසා තමයි මට මේ පොඩි කොළ කැල්ලත් එක්කලා මේ ගීත දෙකේ වෙලා තිබුණේ අපි ගුවන්විදුලියේ මේ ගීත පටිගත කළා එතුමා ඊට පස්සේ අහලා මට දොස් කිව්වද බැන්නද කියලා මම දන්නේ නැහැ කෙසේ වුණත් ඒ තනු දෙකත් සමග ඒ ගීත දෙක මගේ සුප්‍රසිද්ධත්වයට විතරක් නෙවෙයි මහාචාර්යතුමාගේ පදමාලාව නිසා නීලා නැගණියගේ ප්‍රසිද්ධියත් ඒ යුග ගීතයත් හා සමග වැඩි වුණා කියලා මා හිතනවා මා අද තෝරගත්ත අමරදේවතුමනි නුඹේ නමින් මා දුක් වී ගොතනා කවි වැල් කියන ගීතය ඔබට උපහාරයක් හැටියට ඔබතුමාට උපහාරයක් හැටියට ගන්න නමින් මාදුක්වි ගොතනා කවි වැල් නුඹට සොඳුරු ගීතයක් ය සලනා රසුරැල් උදේ හවා කාන්සියට හෙළනා කඳුළැල් සිහිල් තැන් බිඳක් නිය වඩනා මනරුල් මාහැර ගිය දුකින් තැවී නුඹට සාප කරනු බැරි මාහැර ගිය දුකින් තැවි නුඹට සාප කරනු බැරි නුඹේ නපුරු කමට කිපි සිතේ වෛර බඳිනු බැරි නුඹේ නමින් දුක්දි ගොතනා කවිවැල් නුඹට සොඳුරු ගීතයක් ය සලනා රසුරැල් උදේ හවා කාන්සියට හෙළනා කඳුළැල් නුඹට සිහිල් වඩනා මනරුල් නිදි නැතිරේ දැස තෙමි මතක සුවම වැළඳ ගනි නිදි නැති රැදැස දෙමි අමරදේවතුමනි මා හිතනවා මේ දරබාරි කානඩා කියන රාගයේ මූලාශ්‍ර වලින් තමයි
ඔබතුමන් මේ තනුව නිර්මාණය කරලා තියෙනවා. මේවා කියනකොට ඇත්තෙන්ම අපි ශිල්ප හැදෑරූ ඒ තාරුණ්‍ය මතක් වෙනවා. ඒවා මතක් වුණාම අමරදේවතුමාගේ අවසරයෙන් තොරව ඇතැම් විට අපිට හිතෙන හිතෙන දේවල් මේ ගීතය සමග ගයනවා. මා හිතනවා දයාබර ගුරුතුමනි ඔබගේ ගීතය මා විකෘති කරන්නේ නැහැ කියලා. නිදි නැති රෑ දැස දෙමි මතක සුවඳ වැළඳ ගනි. නිදි නැති රෑ දැස දෙමි amare sarina re gaga re ma bada nete sa zani dani pa nidina tira dasate mi mataka suwanda galanda gani matani vunu ayuru peni nub sanahin matahi nahi nube namin madu ni gutana kavi nubata sunduru geetaya salanara sural udi hawa khansiyat helana kandulal nubat sihil pan bindakya wadana manalul. අදමෙන් පැමිණෙන්නේමි සුලැඟිල්ලි සඳ දිය කොට කිරි වතුරෙන් දියරෙන් මුවදෝවා දිව මතුරක් වන් නැලවිලි ගියෙන් මත කයිමා නැලවුවා දොයි 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 පුතා බයි 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 බයිය පුතා. මේ ගීතය වාර ගණනාවක් අහලා තියෙන බහුතර මගේ රසික රසිකාවියන් මෙතන ඇති. ඒ දොයි 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 දොයිය පුතා කියලා නම් මේ පටිගත කිරීමේදී කියලා නැහැ. මොකද
प्रेम की अलविस उभय दयाबर माध्यवेदिया गेय पद रचकिया कविया नवकथा करुआ मे वचन गुड आगती है युम आगे नियन युमा मे गेय पद रचना मट दुन्हा मम नवतुन तेन तमाइ मे गीते दिवैनी कोट सामान्य अंतरा कोट सकेल कियन संद दिय कोट किरी वातुरेन ए दियरेन मुदो मवक गे गुण गायन्नट इताम यहापत् विरिता तोरा गत्ताय कियन एक तमाइ मम हितानि मुकद मव अपिव नेलवु कविय मे गेय पद रचना वे तीन अदट वेरलु अहिंदगेने इनट पला निलागेने बरटम दर कडागेने नुबे अम्मा एसनीने प्रसंगे पुराम मट दरुणी कवि इन्नट वे मिथि मम हितु मेहमाय मे मेत्ता मुदिता करुणा उपेक्षा कियन सतर ब्रह्म विहरण वलिन पिरि हदव तक्तमय मव कटतीय मे मव दरुवाव नलव मिं निधिकरवान्नट उत्साह करन गमन ओगे सौंदर्य विंदनात्मक पैत्तत पोषणे करला तीनों मेक मे मट दैनन हटियट मामे कियान एतकोट एहेमनं अपि उत्पत्तिय लबला कर्ण रसायनमय तनुव अहन्ने मवगे मुवें इतिं एक निसा अपिट पुलुवन्नं मवट वंदना करन्नट मे तनुवम अनुगत करगन्नट मे तनुवम भावित करन्नट पुलुवन्नम मा हितनवा एक इताम श्रेष्ठ देयक कियला दशमासे उरेकत्वा कियला अयट वंदिन्नट पुदन्नट पुलुवन्नम अय अपव नलवु कवियन ए तनुवेन बलमु अपिट कियन्न पुलुवन्द कियला दसमासे पुरे कत्वा ओशेसी उद्धिकारनं आयुदीगं वत्स सतं मातुपादं नमामहं संददिय कोट किरीवतुरेन एदियरेन मुवदुवा दिवमतुरक वन नेलेविलीगीयेन मतकाईमा नेलेवुवा जीवितयेन जीवितयंगेनदी ए जीवितयट किरीदी वनदी मादडी कल अम्मा आदरे उल्पत वो अम्मा मा उबगे पुतु वो मतु बुदुवन दवसे माराहुल कुमरुन से सेवन पता अदमेन पमीनेन सुलंगिल्ले इल्ली लट गेन अत्पा हेड गस्वा निधि गन्वा
යහන් ගෙබේ සිහිනෙන් ගෑ සුවඳක් මෙන් සිහි වෙයි ඒ කිරි සුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස ලැබෙදි ගෙන දී දිවියට නවපන්න ලැබෙදි මා දැඩි කල අම්මා ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි මට දෙන්න මගේ පුංචි කාලේ මට දෙන්න මගේ පුංචි කාලේ නංගියේ මල්ලියේ මල්ලියේ නංගියේ උයන්නම් සැඟවි සිටින්නම් වැලිපත් උයන්නම් සැඟවි සිටින්නම් මාදම් කැලෑවේ අලුවීර වදුලේ කවි ගී අසන්නම් එකයේ රැඳෙන්නම් කවි ගී සන්නම් ඇකයේ රැඳෙන්නම් මව්ගේ තුරුල්ලේ උණුසුම් කැදැල්ලේ උණුසුම් කැදැල්ලේ නංගියේ මල්ලියේ මල්ලියේ නංගියේ නංගියේ මල්ලියේ මල්ලියේ ජලාසේ කිමිදී ගිලෙන්නම් නිල්වන් ජලාසේ කිමිදී ගිලෙන්නම් විහඟුන් විලාසෙන් හිනහී ගිල්ලි පාසල් වෙලාවේ පාඩම් කරන්නම් පාසල් වෙලාවේ පාඩම් කරන්න දේවල් කසායෙන් දඟයෙන් මිදීලා දඟයෙන් මිදීලා නංගියේ මල්ලියේ මල්ලියේ නංගියේ
මල්ලී නංගී මට දෙන්න මගේ පුංචි කාලේ 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 relli obe suvanda musure sihil sulam relli obe suvanda musure aadaraye mand sinidu pahas lab හදවත දලු සෙලවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මසුවේ දුවැලි කතරේ පිපුණු මල වගේ ලෞතුරු රස ගංගා සුදුවැලි කතරේ පිපුණු මල වගේ ලෞතුරු රස ගංගා ඔබේ ආදරේ වරුසාගහලා කතර දෙව්ලොවක් වේ කතර දෙව්ලොවක් වේ සිහිල් සුලම් රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ කඳු ගැට අතරේ සෙනෙහස දියදාරා සීත හිමවුවේ කඳු ගැට අතරේ සෙනෙහස දියදාරා ඈත හිමේ කඳු අතරේ පාවෙන අමා සුභය පැතුවේ අමා සුභය පැතුවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දලු
සෙලවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ ඇතින්ම එදා මට මේ ප්‍රසංගය ආරම්භ කරන්නට සම්බුද්ධ සද්ධර්ම අනුහසින් කියන ඒ ස්තෝත්‍රය ලියා දීලා ඒ සුභවාදී අක්ෂරයෙන්ම ආරම්භ කරපු හින්දා මා හිතනවා 1450ක් වැනි සංඛ්‍යාවකට අපේ ප්‍රසංගය ගෙන යන්නට පුළුවන් වුණා. ඒ වගේම මා සමග හිටි බොහෝ දෙනෙක් අද නැහැ. මොකද එහෙම කිව්වේ මේ ප්‍රසංගයට නම් තැබූ ඒ වියතා ඒ මිතුරා අද අප සමග ඉන්නවා චින්තන ජයසේනයන්. එතුමා තමයි මේ ප්‍රසංගයට සා කියන නමේදී. ඒ වගේම මගේ වාදක මණ්ඩලයේ හිටපු බහුතරයක් අද අපෙන් වියෝ වෙලා ගිහිල්ලා. ඇතැම් අය මාහැර ගිහිල්ලා. එහෙමත් වෙනවනේ. ඉතින් කෙසේ හෝ එදා ඉඳලා අද වෙනතුරුම වාදක මණ්ඩලයේ මා සමග ඉන්න මගේ බාල සහෝදරයා සෝමපාල රත්නායකත් මට මේ වෙලාවේ මතක් කරන්නට වෙන. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ ස්තෝත්‍රය ලියලා දීලා මා එදා මෙතෙන්දි ආරම්භක ප්‍රසංගයේ ගායනය කරා මට මතකයි. වීදුරු බිඳගෙන ජනෙල් දොරවල් කඩාගෙන ආවත් ස්තෝත්‍රය ආරම්භ වෙනකොටම මං හිතන්නේ මීයට පිම්බාක් මෙන් නිහඬ නිශ්ශබ්දතාවයක් මගේ දයාබර රසික රසිකාවියන්ගෙන් මට දැනුණා. ඉතින් මම හිතන්නේ අර එළියේ ഘോഷා කරමින් හිටපු කට්ටිය ඔක්කොම නිහඬ කරන්නට ගියේ මගේ මිත්‍ර චින්තන ජයසේන සහ හර්බර්ට් ගුණවර්ධන වැනි මගේ මිත්‍රයින් ටික ගිහිල්ලා තමයි නිහඬ කරලා හෙටත් අපි ප්‍රසංගයක් කරනවායි කියන පොරොන්දුව ඔවුන්ට දීලා ප්‍රසංගය ආරම්භ කළා. ඇත්තෙම සියලු දොරවල් ජනෙල් විවෘත කරලා දාලා එළියේ ඉඳලා තමයි බොහෝ දෙනෙක් ප්‍රසංගය නැරඹුවේ. මා හිතනවා මගේ මිත්‍ර රවින්ද්‍ර රන්දිනියට එහෙම මේක බොහොම අපූර්වට මතක ඇති කියලා. එතුමාට හොඳ අත්දැකීමක් තියෙනවා. ඒ වගේම මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමා මෙතන ඉන්නවා. එතුමාටත් මා හිතනවා මේ අත්දැකීම ඇති කියලා. කොහොම වුණත් අද මේ අවසාන ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා හැටියට මාචාර්ය සුනිල් ආර්යත්නයන් කැඳවන්නට මා හිතුවා. ඇත්තෙම ප්‍රතිභා ප්‍රණාම පරිෂදයේ සියලු දෙනාම ඒකමතිකව තීරණය කළා එයා අපි කළ යුතුයි කියලා. මොකද ප්‍රසංගයේ සඳහා ආරම්භක සාකච්ඡාවේ සිට අදත් එදත් එක වගේම මා හා සමග බැඳී හිටපු මේ ගේය පද රසිකයෙකු කියලා හඳුන්වන්නට මා කැමති නෑ. ඒ කියන්නේ අපිට බොහෝ දේ මෙතෙන්දි මතක් වෙනවා. නබජේ පාපකේ මිත්තේ නබජේ පුරිසාදමේ බජේත මිත්තේ කල්යාණේ බජේත පුරිසෝත්තමේ කියන මේ කියමන හරහා බලනකොට මා හිතන්නේ සුනිල් ආරියරත්නයන් එදත් අදත් අපේ හදවතේ ඉන්නවා. ඒක නිසා මා එතුමාගේ ප්‍රධානත්වයෙන් අද ප්‍රසංගය කරන්නට තීරණය කරනකොට මගේ දියණියන් දෙදෙනා පුතුන් දෙදෙනාත් ඇතුළු මගේ හිත මිත්‍රාදීන් සියලු දෙනාම කීවේ ඉතාම හොඳ යහපත් දෙයක් කියලා. බඹරිඳුගේ අඹමල් කැකුලියගේ දෙබස
මගේ බඹරිය කැලේ දමා එන්නට බෑ අඹ වනේට මුසා බසින් මානුතලා එන්න සුවඳ මල් හෙවනට පබඳුම මහාචාර්ය සුනිල් ආරිරත්න සාප්‍රසංගේ යුග ගායනෙට ආරාධනය විශාරද නිර්මලා රණතුංගට අඹ ගස් යට මල් හැලිලා සුවඳේ බැරුවායිඳින්ට අඹ මල් සුවඳ දිගේ වන බමරෝ රුණට ඉන්න අඹ ගස් යට මල් හැලිලා සුවඳේ බැරුවායිඳින්ට බමරිය පැලේ දමා එන්නට බෑ අඹ වනයට මුසාබසින් මානුතලා ඉන්න සුවඳ මල් හිවනට අඹ ගස් යට මල් හැලිලා සුවඳේ බැරුවායිඳින්ට අඹ මල් සුවඳ දිගේ වන බමරෝ රුණට ඉන්න බමරු නැත්ද අඹ වනයේ ඔබේ සිතට ගතට ඔබින් අන්බමරුන් ඌනේනේ උබයි මගේ පැතුම් විමන අඹ ගස් යට මල් හැලිලා සුවඳේ බැරුවායිඳින්ට මල් හැලිලා සුවඳේ බැරුවායිඳින්ට අඹ මල් සුවඳ දිගේ වන බමරෝ රුණට ඉන්න පසු මගේ ලොවට අදයි අවසන් දවස ඇගෙන් මා මගෙන් සමුගන්න තරුණොදිලෙන්න සරසඳ නොනගින්න
veli yugandura satara anudisa kilaganna kala yana nadi dol midi midi navati පාහිරු පායන් අදින් පසු මගේ ලොවට අදයි අවසන් දවස ඇගෙන් මා මගෙන් සමු ගන්න මණ්ඩුළු තුරු සිරස ඉපාමල් පළඳින්න වසන්තය නිමාවිය කොවුලනේ ගොළුවන්න සොබාදම් නැසියනි සැලී සැලි කම්පාවන්න එපාහිරු පායන්න අදින් පසු මගේ ලොවට අදයි අවසන් දවස ඇගෙන් මා මගෙන් සමුගන්න ඊළඟ ගීතය මා තෝරාගත්තෙත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙන්ම ලියවුණු ගීතයක් දෛව යෝගයකින් නොවේද හමුුණේ අපතම සරදම් ලබන්නට කිම මෙසේ අප හමුුණේ දෛව යෝගයකින් නොවේද හමුුණේ අප හමුුණේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුුණේ ඇදුරුතුමියයි යෞවනේ ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරුතුමියයි යෞවනේ සුඛයේ ඍදු වේදනාවේ
තුළු සයුරේ උල්පත දෛව යෝගයකින් නොවේ හමුනේ අප හමුනේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප සඳුන් සිලිලයි ජීවිතේ නඳුන් කුයනයි ස්නේහයේ සඳුන් සිලිලයි ජීවිතේ සොම්නසේ ආනන්දයේ හසරල් තරම් දෛව යෝගයකින් නොවේ හමුනේ අප හමුනේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුනේ දෛව යෝගයකින් නොවේ හමුනේ අප හමුනේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුනේ Ah, 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 ah
පළුවන් පෙත කම්පිත කරවන්න මන්මද නර්තන රංගන කළ මැන ඕ පළුවන් පෙත කම්පිත කරවන්න මන්මද නර්තන රංගන කළ මැන ගවධනිසා කරු හසුන් රකින්නි සිහිනිඟ සුවිපුල් මුකුල් දරන්නි ලමවිල පිය කරු හසුන් රකින්නි ලමවිල පියකරු ලමවිල පියකරු ලමවිල පියකරු හසුන් රකින්නි සිහිනිඟ සුවිපුල් කුල් දරන්නි මන්මද නර්තන රංගන කළ මැන ඕ පළුවන් පෙත කම්පිත කරවන මන්මද නර්තන රංගන කළ මැන ඕ පළුවන් පෙත කම්පිත කරවන මන්මද නර්තන රංගන කළ මැන ගමධනිසා අංජන කල්වන පං ජනයනි වෙන චංචල කල සත් සරදියනි අංජන ගල්වන පංකජ නයනි සරදියනි මන්මද නර්තන
රංගන කල වැන හෝ පළුවන්න පෙත කම්පිත කර මන්මත නරතන රංගන කල වැන හෝ පළුවන්න පෙත කම්පිත කර මන්මත නරතන රංගන කල වැන Sadhani, sadhani, dhani, samadha, risa, sadama, sadama, sadha, sadama, nidha, pama, dhani, samadha, risa, sadama, nidha, pama, dhani, samadha, risa, risa, nidha, pama, dhani, sadama, dhamma, dhani, dasa, sadama, dhamma, dhani, dasa, sadama, dhamma, dhani, dasa.